සමන්තා චක්කවා ලේසු අත්‍රගච්චන්තු දේවතා සද්දම්මංමනිරාජස්ස සුනන්තු සගග මොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්ත දම්මස් සවන කාලු අයං බදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බ දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බද්දස්ස නමෝතස්, භගවතෝ, අරහතෝ සම්මාසම්බදස් සද්ධාවන්ත පින්වත්න පිින්වතියනිි බෝෂත් දරුවනි. අද ධර්ම දේශනාවේ දායකත්වය, ්‍රඥානාලිකාව තුළින් මේ බනයේ දායකත්වය දරන්නේ නිට්ටම්බුව රම්පොකුණු ගම ඒ ඒ නමීෙන් තුන ලිපිනයේ පදිංචි මැණක් ජයවර්ධන මාත්මා චමරි ගමගේ මාත්මය විසින්. බැතිබර දායකත්වය ලබනෝ. අරමුණු වසයෙන් තබා ගත්තේ මේ උතුම් ධර්මදානෙන් ජනිතවන්නාාවූ සියලු කුසලානි සංසයන්, සද්ධර්ම මාර්ගයට යොමු කොල්ල ගී කල දායකත්වය දැරු අපගේ ආදරණයේ අත්තම්මා වන අපුවත් වී වදාළ සුදම්ම තිලකා ගරු මෑණියන් වන්සේට පින් අනමූදන් කිරීමත් ඒ මෑණියන්වන්සේට උතුම් නිවංශුව ලැබේවාකෙන ප්‍රාර්ථනාවත් සුජීවත්ව සිටින දෙපාර්ශවේම දෙමාපියන්ටත් සියලු ඥාතීන්ටත් අනුමෝදං වෙත්වා. කොරෝනා රෝගෙන් පීඩා විඳිමින් සිටි අවදයේදී අනේකවිද උදව උපකාර කළ කල්යානමිත්‍ර අසල්වාසීන් සියලු දෙනාටම මේපිින් අනුමෝදං වෙත්වා මිය පරලව සපත් සියලු ඥාතීන්ටද සියලු සත්වයන්ටද මේ පින් අනුමෝදං වෙත්වා. චතුරාරි සත්‍ය අවබෝධය පිණිශම මේ ධර්මදාන මේ පන උපනිශ්‍රය වේවා පාරමිතාවක් වේවා කියලයි කවුරුත් අද මේ ප්‍රාර්ථනා කරන්නේ මැණක් ජයවර්ධන මාත්මාසා චමරි ගමගේ මාත්මිය ඇතුළු ඒ පවුල්වල සුපින්වත් පිරිස. පිින්වාත්නී බුදුරජාණන් වහන්සේ අතලිස් පස්සවුරුදත්්දක් මේ ලෝකෙට කතා කරල කරල පෙන්න ලදුන්නා මිනිස්සුල් අඟතියන වැරදිී. ිනිස්සු මෙන්න මේ මේ වැරදි කරලා තමයි සංසාර මේ මේ විදිර දුක්විඳින්නේ. ඒ නිසා සබ්බ පාපස්ස අකරනං එපා වැරදි කරන්න. මෙන්න මේ මේ පින්කංකලා මේ මේ උොඳදේවල් කරපු නිසා මිනිස්සු මෙන්න මේ මේ විදිර සැපවිඳනවා. ඒ නිසා දුකට කවුරුත් අකමැති සැපවිඳින්ඩයි කවුරුත් කැමතියි. කුසලස්ස උපසම්පදා ලස්සන පින්කංකරගණ්ඩ දක්ෂයෙක් වෙන්ඩ හොඳ දක්ෂභාවයක් ඇතිකරගෙන නිපුනත්වයක් ඇතිකරගෙන ජීවිතය ඇත්ත ඇතිසැටීම් බලන්න තමන්මයි මේ කරගන්න පින්වත්නි මතකතියාගණ්ඩ එල දෙනගේ තනපුඩුවෙන් කිරිටික දෝපු ගමන් මී කිරිවෙන්න නෑ මිදෙන්නේ මිදෙන්ඩ වෙලා යනවා මුදවන් ඩ ඕන දෝපු ගමන් බොන්ඩ පුළුවන් අපි කරන පිනවේවා පවවේවා මේ කරපු ගමම් අපිට විපාක දෙනව නං මේ ලෝකෙ මෙච්චර දරුණු වෙන්නෙ නෑ. අලුයට ගින්දරවාගේ අපි කරනේවා යට යනවා. අලු ටික ඉවත්වෙනකොට අන්න අර දුක්පීඩා මතු වෙනවා. එනිසා අඩුපාඩුකම් පෙන්නල දෙනකෙනා නිධානයක් පෙන්ුවට සමානයි. නිදී නංව පවත්තාරං. අපේ වරදක් පෙන්නලා දෙනවා නම් ඒක ඉස්ස නමලා බෝම ගෞරවයෙන් පිළි ග්ඩුවන ඇයි අපේ ඔොඳටයි කියල දෙන්නේ අපේ ජීවිතයේ සාර්ථක කරගන්්ඩයි අපි ටඋපදෙශ දෙන්නේ බුදුරජාණන් වහන්සිේ මිනිස්සුන්ගේ වැරදි සියල්ල දැක්කා වැරදි කරන්නේ කයිෙන් කටින් සිතින් ඒක විවිධාකාරව කරනවා යමගේ යංයං අයගේ අඩුපාඩු ආදුරු පෙන්නල දුන්න. අන්න ඒම සූත්තරයක් තමයි මෙන්න මේ අංගුත්තර නිකායි අට්ටක නිපාතයේ බුදුආන්දුුරු පෙන්නල දුන්නා බල කියන සූත්තරය සූතරයේ නම බල අපිට සූතර පිටකේ පපුත් පාක්තියනවා දීග නිකාය මජජිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්ධක නිකාය මේ දීගනිකායි විතරක් ඇති අපේ ජීවිත සැපුවත් කරගන්න අපේ අඩුපාඩු දැනගන්න මේ දීගනිකාය යොඳයට පරිශීලනය කරනවා නං එබන්ඳු කෙනෙකුට පුළුවන් ජීවිත අර්ථවත් කරගන්න සැපුවත් කරගන්න පවෙන් මිදන්න පවෙන් ඇත්වෙන් පිනට යොමුුවෙන් පින් කරගන්න පාරමී පුරන්න බෝධි පාර්ෂිකධරම අනුගමනය කරන්න ඒ සියලුම කරුණු මේ අංගුත්තරණෙකාය කියන උතුම් බණපොත්තය තින සාගරේවාගේ නූල් පන්දුවෝවාගේ නූල් පන්දුවක් පොලිළමයකුට දුන්න තේ ගලිර ගනිේ ඒ නූල් පන්දුවේ කොනක්ල්ලගෙන ඇදගෙන ඇදගෙන නෑදගෙන නැදගෙන ගියොත් ගෞගණනක් කිලෝමීටර් ගණනාවක් ඇදං යන්න පුළුවන් ඒවාගේ මේ අංගුත්තරණෙකාය බණපොතේ එකකරුණෙන් පටන් ගන්නවා ඒක නිපාතේ ඒක තියෙන ධර්මකරුණු එකයි. දෙ දෙක තියෙන කරුණු තුන තුන තියෙන කරුණු අතර බැගින් තියෙන කරුණු පහබැගින් තියනේවා කරුණු අඒවා කරුණු අතාක් කරුණු අට කරුණු නමය කරුණු දාය කරුණු එකොලා මේ විදියට බුදුවාන්දුරු බෙදබෙදා ගනිතේ පාඩමවාගේ ලස්සනට මේ මිනිස්සු ගැන පෙන්නල දෙනවා උපමා අනන්තයි උපමා පෙන්න පෙන්න මේ ධර්මයේ පැදිලි කලා මාරුට පමාවෙන් කිව්වාම් ොඳවට තේරුම් ගන්න පුළුවන් දැන් කාල බුද්ධරක්කහි තාන්දුරු ඟට ආපු සදධාතිස්ස රජ්ජිරුවෝ සදධාතිස්ස රජිරෝ කාල බුදදුරක්හි තාන්දුරුවන්ගේ ධර්මදේශනාව ඉවර වනාට පස්සේ වැඳල කිව්වා ස්වාමීනිි බුදුගුණ ඔච්චරද තියන්නේ එලි වෙනකං කිවන්නේ අනේ රජතුමනි මංකිව්වේ මා පොඩ්ඩයි අබෑයටයක්වාගේ එලි වෙනකං බුදුගුණ සාගරේවාගේ අනේ මට උපමාවක් කියන් රජජරුවනි අක්කර සීයක් විතර තියෙනන කුඹරක වීවපුරලා අක්කර සීයක්ත් තියන කුඹුරෙන් එක වී කරලක් කඩලගන්න අර කඩල ගත්ත වීකරලද අර කුඹුරෙ වී කරලල්ද වැඩි ස්වාමිණ එකයිනෙ කැඩුවේ අක්කර සීයක කොච්චර තියෙනවත් අන්නඒවාගේමන් ටිකයි කිව්වේ පුංචිකුරුල්ලෙක් ආකාසි පායනු පාපියාඹන පියාම්බන කුරුල්ලාගේ පියාපත්වලයට යටවෙන ආකාසේ බෝම චුත්්තයි අනිත් ආකාසේ අනන්තයි ඒවාගේ මංකිව චුත්තයි අනේ සාධ සාධස්වාමීනිි මට තේරෙනවා තේරෙනවා කියලා අන්න තේරුම් ගත්තයි. ඉස්සර මිනිස්සුඒ මයි අවවාදයක් දෙනකොට මොනුවර උපමාවක් කියනවා ඔය වෛස කාච්චිල සීහල ඒකාලි උපමාවක් කියනවා ොක්කරි කියන කියනකොට තමයි අරක තේරුම් ගන්නේ. ද ලෝබයන්ට කිවවා බල්ල පිදුරු කන්නේ නෑ කන ගොනාට දෙන්නේ නැවන්න මසු රට කිව්වා. බල්ලෝ ලගින්නේ පිදුරු ගොඩි නමුත් බල්ල කවදවත් පිදුරු කන්නේ නෑ නමුත් ගොනා පිදුරු කනවා ගොනා බඩගින්නේ පිදුරු කණ්ඩනකොට අර බල්ලමොකොද කරන්න බුරපුුරා ගොනාව පන්නනවා ඔන්න බලන්න කියල දුන්නුවට. ලෝබයයාගේෙද කූම්මිකයව වගේ කියනවා. ලෝබකමට එකතු කල එකතු කොල එකතු කරලා තියනවා අන්තිට තමන්ටත් නෑ අරිටික විනාස වෙලා ගිය. ඒ නිසාමි උපමා කියන එක බුදු ආන්දුරන්ගේ එක ශෛලියක්. අර ලස්සන උපමාකත් අන්දර තියනවා. දැම් බලන්ඩ ධර්මයේ තේරුම්ගන්්ඩ පුළුවන් කෙෙනයි තේරුම්ගණ්ඩ බැරි කෙනාවයි උපමාවකින් කිව්වා. ඒකට ගත්තේ පොල් කටු ඇන්දක් ඔන්න. ද වැැජනයක් ිේති කියලා ොනතරං ඇදිගෑවත් ඇඳ දන්නේ නෑ වැජනයේ රසයි කියලා. ඒවාගේ සමාරාය පන්සලේටියත් උගත්තු අතරීටියත් මොනතරම් ධර්මස්සවනය කළත් ඒ අයට අර පොල්කටු ඇඳවාගේ රස දැනෙනෑ. බුද්ධිමත්තා උපමා කළ අදිවට අර වවැංජෙන් ටිකක් අරගෙන දිවේ ගාපු ගමන් දිව දැන ගන්නවා ලුණු තියෙනවාද ඇඹුල් තියනෙනවාද මිරිස්තියනවාද ැනිරාතියවාද මේ ඔක්කොම දිව දැනගන්නු අන්න ඒවාගේ උපමා ඕන තරං රාගෙට උපමාවක් පෙන්වා රාගෙ කියන්නේ අරියට ගෙයක් සෙවිලි කළ නැති මේ සෙවිලි කළ නැති ගෙයක්වාගේ අරියට වාලේ සෙවිලි කළේ නැති ගිදරක වැස්සට තෙමෙනවා ඒවාගේ සිත අරියට පරිසංකරගත්තේ නැත්තං අර රාග නැමැති ජලයෙන් සිත දිරලයනු තෙමිලා මෙන්න මේවාගේ ඕන තරම් දම්ම පදේගත් තත්තේමයි උපමා ලස්සන්ට ගලපලතියෙන ඒ අනුව බලනකොට මේ බලසූත්තරයේ පෙන්නවා කරුණු වටක් කරුණු වටත්තියෙන නිසා තමයි මේක අට්ටකනි පාච තියෙන් ඔන්න එකේ කෙනා ළඟතින බල පුංචිමලාමයාගේ අවුරු පාට අඩු කුඩා බාල දරවාගේ බලේමුකදද පොඩිම ළමයා ළඟතියෙනවා ලොකු ආයු දෙයක් ලොකු බලය අප තමයි ඇඩීම රන්නං අඩල ඕන දෙයක් කරගන්න අඩන්ඩ පටන් ගත්තොත් ඕන දෙයක් දෙම් බලන්න පෞගදාක සෙත්පිරිත් දේශනාවක් කරන්න ගෙදරකට ගියා තාත්තයි යම් අයි ඇවිදම් වාඩි වුණා බබාගේ අවුරුද්ද අවුරුද්ධ පොඩියකා තාත්තටිකාට එට ප්‍රමාද වුණ අම්මා අච්චි අම්ම ඔක්කම දැම් බිම වාඩිවෙලා පිරිත්නූලට අල්ලගත්ත අම්මා බබා උකුලි තියාගත්තා දැම් පිරිත්පටන් ගත්තා තාත්ත ඇවිදින් වාඩි වුුණා තාතවාඩි වෙච්ච ගමන් අම්මගේ උකුලේ බබා තාත්තග උකුලට ගියා තාත්තගේ උකුලට ගිය බබා තාත්තලඟ තියෙනවා ගඩොුල් බාගවාගේ ලොකු වූ පෝර් එකක් විශාල appleල් පෝර් එකක් තාත්තළඟ ඩ එක ඒ ගත්තා ඒකාර ගත්තට පස්සේ තාත්ත මොකද කළේ ඒකාරං පෙන තැනකින් තිබ්බා. තිබ්බ ගම මේ පුංචි අවුරුද්දෙ බබා අඩන්ඩ පටන් ගත්ත ඇඩිල්ලක් මංහිතුවා දරවා මැරුණ කියලා උස්ම ඉරවුණා. ගාල එම ඉරවෙලා ගිය. අර පෝර්ණ එක අතට දුන්නට පශස තමයි ඇඩිල්ල නතරුණ. බලන්ට එදා බුදවාන්දුරු කියපු දේ. බුදුවාආදුරු කිව්වා පොඩිළමයගේ බලේ ඇඩීම ඕන දෙයක් ඉල්ලල පෙරලෙන්ට පටන් ගත්තොත් දෙනකන් තමන්ගේ වැඩේ කර ගන්නකං නතර කරන්න පුදුම වැඩක් දැ අම්මා අරි තාත්තාරි වෙනකාගේ ඇරි බෙක්ක වඩා ගත්තොත් කෑගාන්න පටන් ගත්තනං අරළමය අතැරල මෙයාව වඩා ගන්න කම්මාඩ ටවස්තම යිනාවෙන් ඇයි වැඩේ කරගත් තමන් අඩලා මේ පොඩි මනස්වබල ඒකනේ කිව්ේ උපදිනකොට අපේ සිත බෝම ලස්සනයි නමුත් මෙන්න ලොකුුවෙන්ඩ ලොකුවෙන්ඩ වැඩෙන්ඩ වැඩෙන්ඩ මේ සිත දරුණුවෙනවා පොඩි කාලෙම ළමයි නපුරුවෙනවා අණඩල්ලාම කරගන්න ඕන දෙයක් දැන් අර කලබලක් කොරෝන කාලි මේ පලාාතම වාලා කිසි කෙනෙක් පාරිනෑනිකම් මලක් මේ කනත්තක නොවාගේ අපිටී කිසි කෙනෙක් නෑ පන්සලිත් මං විතරයි නිදාගණ්ඩ විදිියකුත් නෑ නින්දය න්නෙත් නෑ ඉතින් උයනවා බුද්ධ පූජාවතියලෝ ඒ අස්සේ කෝල්ල එකක් මේ තරුණ ළමයෙකු පොලිසිය අල්ල මේ ළඟ එයා අඩනොවා ඇයි අල්ලලා තියෙන්නේ මේ කොරෝන කියලා පොඩියකා දන්න නෑ ගෙදර පොඩියකා ටිපිටිප් පිල්ලවා ටිපිටිප් කොය ගන්නද කඩවාලා ටිපිටිප් කියලා අන්නනොකොට බැරිම තැන තාත්තටකේන්ති කියලා ගැව්වා ගාපු පාරට පොඩිකා ඇඳයටට ගියා උදේ දහහි්‍ය විතර දවල් දෙකා මාර වෙනකං ආවිෙන අඩනොවත් දෙකා මාරුවෙන ටිව සඩබ අම් මටිසට ඕන දෙයක් වෙච්චාව කියලා තාත්තා මේ පොඩියකාගේ ඇඩිල්ල නතර කරන්න ටිපිටිප පොයාගෙනවා. ගෙනියලා දුන්නට පස්සේ තමයි ඇඳයටටින් එලියටාව ඔන්න රටේ ඇ ළමයිගේ ඇටි අපි මේක තේරුම් ගන්න ඕන රුන්නමිධම්භික්කවේ මහනනීමේ ළමයගේ බලයයක් තියෙනවා ළමා කාලිතියන බලේ තමයි අඩනක දෙවැනි එක තමයි මාතුගාම මාතුගාම කැන ගෑනු ළඟ කාන්තාවළඟ තියෙනොලොකු බලයක් කරෝධය පලිගන්නවා තමන් ඉතපුදේ ඉෂ්ට නොවෙනවනං අරියට කරෝධ කරනවා ඉරිසියා කරනු වෛර කරනවා පලිගණ්ඩ බලනවා න් දවශක් මම පිටටක ඉඳල එනකොට පලේන් එක පොතක් තියෙන සඟරාවක් ඒ සඟරාවේ සිංහල ලිපියකුත් තියෙනවා එදායි සංරාව සිංහල ලිපියයයි දෙම ලිපියයි ළංඟ ළංඟ තිබන සිංහලනුයි දෙමලෙනුයි දෙකෙම තිබුණේ ලංකාවේ මෝදර කාලි කෝවිලේ ගැන කාලි කෝවිලේ ගැන තියෙනවා ඒ අයිතිහාසිිකත්වය මූද ළඟ තියෙන්නේ ඒේ විස්තර අරිෝොඳ ලිපියක් මේ ළඟ තියෙන්නේ මෝදර මට්ටක් කුලිය ල කොළඹ උපන්නේෙ මම බොර ඇල්ලි මේ ලෝක පුරා ගියාට මං ඔතුනට ගීලනෑ ඇවිල්ල දවස් දෙක තුනකට පස්සේ මට ආසාාවක්කාවා ඔය දේවාලි බලලෙන් මම ගියා දෙයෝ බලාන්ට නිකන් යන්නුෝොද නෑඋදේ අපේ සිරිතක්නේ කොයාරි යනවා නං පන්සලකට යනවනම් අඳුන්කූරුටිකක් මල ටිකක් බුදු වාන්දුරුවන්ට ආන්දුරුවන්ට මොනවාරි පිරිකරයක්. ලයිට් වේදමට මොනවාරි දායිකැන් යුතුකං අත වනවාන යන්න ඕොද නෑ ඊය පෙරේදා ආන්දුරුව නමක් කප්පුුවත් වුණ බෝම කල්ල්‍යාන මිතරයෙක් සත්පුරුසෙක් සිල්ව එක් ගුුණවතෙක් අකාලෙ ුවත් වුණ ඉතාගන්ඩ බැරි විදියට රන්නේ දම්මා නන්ද ආමුදුරුව බම්ඹලපිටියේ මෙත්තා රාමි සම්භාවනීය තැනක් මේ ආමුදුරුව කවදාවත් කොයේවත් අතවානවාන යන්න කිසි තැනකට නිකන් යන්නේ අපි සමාට කලබලේට යනවා අපි ළඟ මොනවාදී තියන වාරංයන්න්න පුළුවන් නමුත් ඒ වෙලාව ඉතිෙන්නෑ අර ආදුුරු කොය යනවා නං මොනවාරි අරංජනවා පොඩි ළමයි ඉන්න ගෙදලකට මොනවරි ගෙනියන්න ළමයි එගුලඟ වටේ අරියට සතුටුයි චොකලට් එකක්ම ගෙනිය නැන්ද මාමකයාගෙන නවා අරද දැන්වීමක්ගේ එක්ෙනෙක් ිට් පැකට් එකක් ගෙනවා අම්මගේ යාලුව තව යාලුවෙක්කාාව අයිස්ක්‍රීම් අරගෙන පොරින්ට කොක්කොම අර නැන්දකි පැත්තට දව මේ ාව ගණන් ගත්තන මේ ළමයින්ගේ අර නැන්දානෝ ිස්කට් ගෙනාපි කියෙන ඇයි ලමෝ අරයා ටොච්චරාද ආයා අපිට ලස අයිස්ක්‍රීම් ගෙනවාල හන්න එනිසා දේවාල්ටයනොකොටම පොල් ගෙඩි දෙක් කරංගිය නිකම් පූසාරිටවදදන්න කිය මූදටිකප්පා ල බලාගටිය ළමයිගේ කොන්්ඩි කපනොවයිතර මාගේ සිටිකා බලාගෙන්දල දවාලි පැතරගගේ අරි බයයි ඇයි එතන පලිගාන ඌනියන් කරනවා ඔය නරක වැඩ ගොඩාක් කරනවා තේතනට පූසාරි කෙනෙක් ඒ මනුෂ්‍යයිඉතිං එත් පූජකේතල මාවදකලාව සතුටු සාමේචයේ දිල තේකබ්බූමු කියලා මටයා කියනවා නිු මොන තරම් මේ ගෑනු දරුණුද බලන් ආදුරු එක ගෑනිය ඇවිල්ල සතියක් පොල් ගැව්වා මල් ලොකු ගානක් ගත්තා තරුණ කෙල්ලක් ඇම දාම ඇවිල්ල කොන්්ඩ කඩාගෙන පොල්ගාරු මඟවා මොකටද කියලා එයාගේ මාත්‍යයට අන්සභාගය දියන් කියලා කෝමද බැඳපු මිනිට අන්සභාගය දියන් කියලා කාලියම්මට පොල්ගානු ඔන්න කරෝධ කියන එකයි කාන්තාව තමන්ගේ ආසා විෂ්ඨ කරගන්න ඕන දෙයක් කරනු ඕන බොරුවක් කියන සභාවක් මැද්දේ. අද වනත් ගෑනියෙක් කොන්ඩ කඩාගෙන කිව්වනම් ඒකයි පිළිගන්නේ කෙල්ලෙක් වේවා ළමයෙක් වේවා එයා කියන දේ පිළිගන්නවා අනිතයි අසරන වෙන. පලිගන්්ඩ ඕන වනාම ඕන දේකට බයින කෑමට වසදාපු තැන්තියන. කොච්චරදේවල් වර්තා වෙනවද. ඒම දේවල් ලෝකේ වෙනවා. දැම් බලන්න දුප්පත් කෙල්ලෙක් රජයේ ප්‍රධානයෙක් එයාට ආදරය කළ අමාත්‍යන්සික ලොකු රස්සාාවක් කරඳ වන්නා. මාසට ලක්ෂේකට කිටවුවට පඩියක් හොඳ ගෙයක් කාරකක් සැප වැඩිුණ නමුත් ඒ මනුස්සිය තවාදරේක පැටලිලා කොන්තරාත්කරෝ ලවා අර අච්චර උදව් කරපු මිනිාව මරන්ඩබවා ඔන්න වෙන දේවල් ක්‍රෝධයක කියන්නේ මාතුගාම කාන්තාවල් ළඟ තියෙන අවියක් ආයු දෙයක් අඩන්ඩ පටන් ගත්ත තොක්කොමිවරයි කේන් තිගත්තාම පත්තිනියම්ම වගේ සමහරු දැන් අර කියන්නේ ක්‍රෝධය නිසාන ඉන්දියාව ඉඳලා පත්තිනිමෑණ ලංකාවටේ නගරයක්ම විනාශ කරලා එකයි තියෙන් ඒ නිසා කාන්තාවළඟ තියෙන දුරුබලකම තමයි ක්‍රෝධය. ස්ොරාළඟ තියෙන ආයුදේ තමයි ආයුද ඕරකා කරන්න බැනිකං කිිනිස්ස තියෙනවා බෝම්බ තියෙනවා තුවක්කුව තියෙනවා කොච්චරද ඉස්සර කැටම් පොල්ලක් තිබුණ ගස්ුඩ ඉඳගෙන ගානවා ගලකින් ආයුදයක්. ඊතල ත අරගෙන ඊතලයේයට කාල සර්ප වි සරපයගේ ධතේ තියෙන විසගාල විදිනවා ඔරකන් කරන්න මරන් ඩෝන පීය පෙන්න ලගන්නවා බෝම්බි පෙන්නලා ආවිධභිස අපි කවුරු තසරනයි දැ මා සල්ලිකාරයෙක් අලුත් කාරකක් ගත්තා කෝටි දෙකා මාර මේ කාරය කාරගෙන ඔෆිස් එක ඉඳලා රෑ නමේට විතර යනකොට ඔබේෂේ කර පැත්තේ ත්‍රීවිල්ලි එක අරස් කරලා නතර කළ කායෙකළඟට ගිල්ලාර තරුණයගේ ඔලුවට තිබ්බතුවක් වුව බෑපංකිව්වා බයේ බැස්සා අනිත්්‍යකා කාරක අරංගියා මොන්ටික මේ කොල්ලව තල්ලු කරලා ත්‍රීවිල්ලිකී ගිය. ආයුධ තියෙනෙක් කලා ඒකෙන් තමයි මංකොල්ලකන්. ඊළඟට පින්වාටනී රජ්ජරුවන්ගේ බලේ අයිස්වරිය ඉස්සරියකෙන් අයිස්වරිය මාලිගාව රත්තරං සල්ලි සේවකයෝ අමුදාව ඉස්සර අස්ව කරත්ත ඇත්තුූ රජක එකේ මයි බෝම ගහම් බීරවයනවා වා වටින ඇඳුම් පැළඳු වටින බඩුමුට්ටු ගෙදර ඔක්කොම අලුත්තේවා අයිස්වරිය කියන එක රජාග බලයක් රජ කෙනෙක් සැප විඳ රජ සැප ඒ සැප තමයි රජජුරුවන්ගේ බලි ඒක තමයි පෙන්නන්න යනකොට පොලිසියෙන් සී අකතර යන්ඩෝන ඒ තමයි බලි නැත්තම් බෑ ඊළඟට බාලයගේ බල කිපෙන එක මෝඩය බලන් පොඩි දේට කිපෙනවා කේන්ති ගන්න බතේ කෙසත්තිබනත් බට්පි ගාන පොලේ ගානුන් ඉන්නවා මේක කණ්ඩ පුළුවන්ද කියලා විසික් කරපු න්නවා ඒ බාලයාගේ ලක්ෂණයක් මෝඩයගේ එයා නිතර කිපෙන අපුංචි දේටන් වීලුවක් කරන්න බෑ දැ ස්කෝලය වනත් සමර ළමයිනවා වීලු කරාම ගීල තීචරට කියලා මට ඉන්ඩ දෙන්නෑ කියලා දස පන්තියමය වීලෝට ගන්න පසෙ කවුවර වීලු කළ තනිත්තුන්ගේ නේ යනෙ ූ එක්කෝකරන්න ය දෙපා. ඌ පිස්ෙක් බාලයාගේ ලක්ෂණයේ විතර කිපෙනවා කේලං කියයනවා අරය මේම කළ මෙ අරම කළ එකට කාලගින් එකක තැංවල ඕන්න ඇතේවා දොඩෝනුවා මාලකිිරවා වගේ. ඒ බාලයාගේ ලක්ෂනේ. පණ්ඩිතයාගේ ලක්ස්සනය තමයි විමසා බැලීම. මොනවාරි උනාමයා ගැ සොයන උපමාවක්ීනනි දැම් බලන් සිංහයෙකුට ගලකින් ගැවූොත් සිංහ අ බලන්නේ ගල කොයෙන්ද ආවි කොයි දිසාවන්දාව කියලා ආපු පැත්ත බලනවා විමසනවා කවුද ගැව්වි කියලා බල්ලට ගලක් ගැවත් ආවිකොයිද කියලා බලන්න මේ ගලක්්‍රහ වෙළඟට වූ ඒක විකනවා විමසන්න වී මංස කියල එකත් තියෙනවා අඩිතව ඇම දෙයක්ම විමසනුව ඒතු පලවාද බලනො ඇයි මේම වනේ ඇයි මේම වෙන්න කාරණාවමකක්ද දැන් බලන්ඩට බූම ප්‍රසිද්ධ ගායිකාවක් ඉන්දියාවේ ඩාස්ගානක් ලක්ෂගානක් සින්දුකිපු කෙනෙක් එයා දැන් වයිසයි එයාගෙන් ජනමාධයකාරය ඇව්වා ප්‍රශ්නයක් ඔය ඔ යි කටාඩ රැකගත්ත කෝමද මෙච්චර කාලයක් එයා කියනවා මේම කතාව කෑම කණ්ඩරි ආසයි. ඇම දාම් උත්සව මගුල් ගෙවල් ඉවරයක් නෑ ඊීල මොනවරි කනවනේද. යන් සමාර දවස් තියනවා උදේට කටාන්ඩ ගොරෝසුයි මංකල්පනා කන යේ මොනවද කෑවි. අලුද්දයක් කෑවද කලින් කාපු නැති දෙයක් ඔහු ඒක රසට තිබුණා. රස වනාට ඒක නිසා තමයි උගුර වෙනස් වනේ. ආයි නං ඒදේ මම කන්නේ නෑ ඔන්න එයාගේ බුද්ධිය විමසා බලන්්ඩෝ නැම දෙයක්ම දැක්කදේ පිළිගණ්ඩත් බෑ දකිනේව ඔක්කො ඇත්ත නෙමෙයි කියනව ඔක්කොම පිළිගණ්ඩත් හොඳ නෑ කියනෙේ ඔක්කො මැත්ත නෙමෙයි තම තම නැන පමණින් හොදට විමසලා කරුණු ඒතු පලවාදයට අනුව හොඳට විමසීමෙන් වැඩ කොළොත් එයාත් ඒක තමයි පණ්ඩිතයාගේ බලය ඊළඟට දේශනා කලා බුදුරජාණන් වහන්සේ බෞසුතයාගේ බෞසුත කියනෙ ගොඩාක් ඉගන ගත්ත කෙන පණ්ඩිත කියන්නේ උපාදින මේ මෙතන බෞසුත කියන්නේ වේද වේධන්තර ඔය දර්මය ගොඩාක් සුත ඒ බෞසුත කියන්නෙත් බුදු කෙනෙක් සුත බුද්ධ කියල කියනවා. එයා විනයදන්නවා සූතල දන්නවා අභිධර්මදන්නවා වේයා කරන දන්නවා, ගාතදන්නවා, නිධානදන්නවා, උදානදන්නවා ජාතක දන්නවා. මේවා ඔක්කොම ගොඩාක් ආගෙනී දලා ධර්මස්සවනය කරල කරලා කියවල කියවල පොතපත. එයා කරන්න එයාගේ බලේ තමයි නිතර සිහි කිරීම. අසජාය මලා මන්තා. ඉගන ගත්තදේ නවත නැවත පරිසහිලනේ නොකොලොත් අමතක වෙලා යන්න ඒකන ඔය භාරතී ඔය තාපසවරු අතේ ජපමාලයක්ත් තියාගෙන මෙනී කරන්න ඇමාගම කෝම්මාලයක් තියෙනවා පල්ියට ගියාමත් තියෙනවා කෝවිලියට ගියාමත් තියෙනවා ඊට පස්ස දේවාලට ගියාමත් තියෙනවා ඉස්ලාම් පල්ලියට ගියත් තියෙනවා පන්සල්ට ගියත් තියෙනවා ඇටමාලයයක් තියෙන ඒ මොකද නැවත නැවත ආවර්ජනා කිරීම එකටිගෙන අනුස්සති තවවච්චනයක් පටි සංකාන නිතයට සිහි කරන ඇම තිස්සෙම මේ සූත්තරයක් අමතක වෙන්න දෙන්න උොද නෑ නිකං ඉන්න වෙලාවක ඒකත් භාවනාවක් ධර්ම සජ්ජායනාව අතුපතු ගාන වෙලාව නිකං ඉන්න ඇම වෙලාව දම්මා අනුස්සති ොට සී කල්පනාව ඔ උසාවිවලන්න නීතික් නවරුවීම බලන්න ඒ නීති පොත්වල තියනෙව නිතර බලන්න ඩුවන වෛද්‍යවරු බේද්ගැන නිතර බලන්න ඇතා අමතක වේනවා අන්තිමක සමනක් බ්‍රාක්්මණ මේ පැවිද්ධෝ ළඟ තියෙන බලේ තමයි ඉවසීම මිනිස්සු මොනවාකි වුවත් ඉවසන වනා ඒක බලයක් ඉවසීමෙන් සැනසීම ලැබෙයි ඉවසන කෙනා තමයි ජයගන්නේ. කවදාවත් පැවිද්ධෝ එකට එක කරන්න යන්න තමන්ට මොනවිදිී අකට යුත්තක් කළත් සූපත්වේවා. තමන්ට මොනවිදියේ නින්දා කළත් අනේ සූපත්වේවා. ගැටෙන්ඩ යන්න ගාගණ්ඩ යන්නේ නෑ මිනිස්සු කොච්චර බැන්නත් ඉවසනවා. ගුණ කියන කටින්මයි බහින්නේ. අෂ්ටලෝක ධර්ම කියලා දන්නවා. නින්දා පසන්සා නින්දා කලා කියලා සැඟවෙන්න. එඩිතරව එක මූන දෙද්ඩෝ නොදම දේතම ඉවසීම කතා නොකොරඉන්නවා. බුදුවාන්දුරු කොච්චරටියල. ආම්දු්‍රගොල්ලෝ අතර ගට්ටනේ එනකොටත් බුදුවාම්දුරු ඉවස්වා පාරිලේයේ වනට ගියා. මාස තුනක්ම අලියයි වඳුරා උපස්ථාන. පලතුරු ගෙනනල්ල දෙවා බලන්න මේ අලිය කරපු පස්ථාන අලියා සීතල වෙලාවට කළුගල් කකුලෙන් තල්ලු කරගෙන තල්ලු කරගෙන ගීල්ල කළුගල් එකට එක ගට්ටනෝ ගට්ටන්ය වේලිච කොළරොඩු තියෙන තැනක ගට්ටල ගට්ටලර කොල ටික ගිනි ගන්න එතකොට මේ ගිනි ගත්තට පස්සේ එතැට ගල්ටික දාලා ගල්ටික ොඳට රත්වේෙනවා ත්තුනාම පුංචි වතුරවාලක් ලිඳක්වාගේ අර රත්වෙච්ච ගල්ල තල්ලු කරගෙන ගීලා අර වතුර වලරදාර මොකොටද බුදුවාන්දුරට මූනෝදන් වනු වතුර වරකක් එඩි කඩාගෙනැවෙල්ලා දෙකට පලලා පුදුම සැලකිල්ලක් මාස තුනක් මේක බලා වඳුර නිකා හිටිය නෑ වදුරටත් ඕනු වනා මොනවදති වඳරගිලා මී වදයක් කඩාගෙනාව මේ වදේ පිළිගැන්නුවම බුදුවාන්දුරු වලනන්නෑ ඇයි කිය බැලුව බලනොකොට දැක්කා මේවාදේ මී ැස්සොයිඉන්නවා පණ පිටි ඊට පස්සේ වඳුරාමී තමන් ගතින් මී මැස්සුටි කයින් කළ අයින් කරලා බුදුවන්ට පිළිගැන්වුවම බුදුවාදුරු වැළඳවා වලදර පූ ගමන් මේ වඳුරටට සතුට වැඩි වෙලා ඒත පැනලාමට පැනලා කරණං ගාලා උඩින් පැනලා අත්තකඩායන වැටුණා වැටනේ උලක්කුඩට මැර මැරිල දෙවියලෝකයේ දේවපුත්‍රය වෙලා උපාන්න. බලන්න කොච්චරද කියලා. ඇයි මාසතුනක් බුදුවාන්දුරු ජේතවනටත් නොගීම් පාරිලය වනේටාවේ ඉවසීම නිසා කන්ති පරමං තපෝතිතික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නිවන ගැනම දේශනා කන බුදුවාන්දුරන්ගේ අනුශාසනාවත් තමයි කන්ති ඉවසන්. දුරගුවල් ලොකොච්චර ඉවසනවාද බුද්ධ කාලි අරියටවසුවා ඒ නිසාතමයි නිවන් යාගණ්ඩ ලැබෙන්. දැම් මේ අංගුතරනිකාය මේ සූතරයෙන් පෙන්නන්නේ බල අටක් පලවෙනි බලේ තමයි පොඩිළමයගේ බලේ ඔන්න සමාජීන්න බාල ලමයි පොඩියුම් පොඩියකාගේ බලේමොකක්ද අඩනක අඩලා ඕනෑම වැඩක් පොඩිළමයා ඉෂ්ට කරගන්න ඒක බලයක් කාන්තාවගේ බලේ තමයි ක්‍රෝධ කරන එක වෛර කරලා ඕන වැඩක් කරගන්න ක්‍රෝධය වෛරය ඇති කරගත් තම කාන්තාව දරුණු වෙනවා ඒක එයාගේ බලයක් ආයුධ බලේ තමයි සොරාගේ මංකොල්ල කාරයන්ගේ පාතාලකාරයන්ගේ බලේතියන ආයුධ වල සමාරු බෝම පොඩී ඇඟ පතනෑ ගාගන්ඩ බෑ නමුත් ආයුදවලින් එගොල දරුණු වැඩ කරනවා. ආයුද නැතිවෙලාකොට අවු නොත්ගුට කනවා. ආයුද නැතිවෙලාකොට මව් වෙලා මැරුම්කාපුවා ඉන්නවා. ආයුද නැතුව ගමනක් ගිල්ලා වෙඩිකාපුව ඉන්නවා. ආයුද එක්ක යන තැන එගොලන්ගේ බලයක් රජ්ජිරුවන්ගේ බලය අයිශ්වරිය කොච්චර ලැබනත් මදී බදුු ගාන්්ඩෝන. ඉඩ අල්ලන්ඩෝන දේපල විකුණනන්ඩෝන ඉන්න කාල එකතුකොට ගණ්ඩෝන පිට රටවල් වල ඉඩ කඩම් ගණ්ඩෝනා ඔොඳ රතවාහන ගණ්ඩෝ නොදුර බල අයිස්වරියක යන්නේ එකයි රාජාසනයේ වාඩි වෙන්නේ එයා එනකොටොක්කොම නැගිටන් දෝන මා උගත්තු පවා දෙකට නැමෙන් ඩෝනා කුඩ අල්ලන්ඩෝනා සේසත් අල්ලන්ෝනා එයාටරි ගෞරව කරන්ඩෝනා මුල්ම කොටස දෙන්ඩෝනා ඇත්ම් බෙල්ල කපලදායි ඉරේදායි මිනිසු බයයි මොකොද අයිස්්වරිය බලේ තියෙනු එරෙයි වෙන්න බෑ කියන ඇම දේටම ඔවු කියන්නත් ඕන ඇමේකටම ඉස ඉස වනවනං ඇමේ එකක්ම සම්මත කරනවනම් ඒක රජුරුවන්ගේ බලේ ඊළඟට කිව්වා බාලයාගේ බලේ බාලක යන මෝඩයාගේ බලේ තමයි කිපෙන එක ඇම දේටම කිපෙනවා නැත්තන් මෝඩියෝ තමයි බීලයරවෙ ගාගන්න ඒ මෝඩකම ඉස්මතු වෙන අබිපුගම ගිය අවුරුද මූ මට මේම කිව්වා කියලා ගාල එකෙකුට ගිය අවුරුද අප්‍රේල් මාස බොනකොට කියලා තියෙන්නේ මේ අවුරුතම හුට එක මතක් වෙලා තිය අන්න සිංහයෙක් වෙලා බෝතලේ කඩල ඇනලවුට ඔන්න බාලයා අමතක් කරන්න යංයන් දේවා මතක තියාගෙන දලා පලිගන්න ඒ උදස්සයනවා කියැනෙ එකයි සමාර මෝඩ රජවරුත්ති ඉටියේ ඕන් ඇති දේවලට කේන්ති අරගෙන ඕුන් ඇති නරක වැඩ කරලා මා ජංජාලදාගත්තා ඉටියා තාමත් ඉන්නවා ඒ බාලයගේ ලක්ෂරයක් පණ්ඩිතයාගේ ලක්ෂනය තමයි විමසා බලනවා ඇත්ත ඇතිසැටි බලන්ඩෝන නිල් පාට කන්නාඩි දාල බැලුව ලෝකෙ නිල් පණ්ඩිතයා ලෝකයේ නිල් කියන්න ලෝකේ නිල් නෑ දාපු කන්නාඩිය නිල් න්න පණ්ඩිතියගේ ලක්ෂණය රතුපාට කන්නා අඩි දාල බලනනිකාට පෙනවා ලෝකෙ රතු පණ්ඩිතය දන්නවා නෑ ලෝකෙකොයව රතු නෑ රතු කියල පාටත් තියෙනවා නමු ලෝකෙ රතු නෑ කන්නාඩිය රතුයි ඔන්න වමසීම ඒක තමයි බුද්ධාගමී බුදුවාන්දුුල් වීමස වමසයි බැලුවයි බෞස්සුත කියන්නේ බෝ ඇසූපිරූ තැන් ඇතිකෙන උොඩාත් දන්න කෙනෙක් අදත් සමාජීනවා අඒයට පොත් කියවුණ අය දැ මන් දන්න ළමය කින්නවා මට එකක වෙලාට කීන්ති යනවා මේ කොල්ලා එනකොටේ ආවොත් ගන්නම මේ තියන පොත්ඒ තියල පොත් ඇදල ඇදල ඇදලා අරගෙන යනවා කියවනවා හොදට කියවන මොකක්කරි අපි තිටපු ගමන් කිව්වොත් ඒ තියෙන තැන කියන ඉඩ කියල ගීල්ල එක ලියාගෙන නව කොළ එක ඇසූ පිරුත එයත් බුදු කෙනෙක්වාගේ සුතබුද්ධ ඇසීම මොකද එයා නිත නිතර පරිශීලනය කරනවා එයා නිතර නිතර පරිශීලනය කරලා නතර වෙන්න සාකච්ඡා කරන දැන් අපිට මෙතන ඔළුව ගෙන අරං ඉටියත් මෙතන ධනය නෑ දැනන් අපි දානූයන්ට ලෑස්ති බුද්ධ පූජාව ඇයි දානෙ නෑ කියලකිවේ දාහයට මේ වෙලාවට ඇවිල්ල ඔන්න මොකක්කරි බණපදයක් ගැනාන ප්‍රශ්නයක් ඒ වෙලා කියල දෙන්න පුළුවන්. නමුත් එයා මොනක්‍රමයකින් හරි එක දැනගෙනමයි යන්න. තවත් සමාරන්වා එක ඒක වෙලා රෑ එකකොලාට ටෙලිපෝන් කරලා අනුව ප්‍රශ්න. ඒ ගොඩා දැනගණ්ඩ ආසයි. නැවත නැවත විමසනුවා සේවිතා භාවිතා බෞලී කතා ආසරය කරනවා භාවිතා කරනවා බෞල ලෙස ප්‍රගුණ කරනවා එක තමයි බෞස් සුත්යාගේ ලක්සන් අමතක වෙන්න දෙන්න නෑ දැන් අද අපිට අරි අමතක වෙනවාන දැම් බලන්න ගිය ඊකිීපු බණ දෙක යි කියන්න බෑ දැන් අද කියන බන්න ආයි කියන්න බෑ ඇයි මේක කටපාඩමින් කියීනවනමේ නමුත් ඉස්සර කියෝපුවා තමයි මතකේටෙන්නේ සුදුසු වෙලාවක්ක ධර්ම සාකච්ඡා කරන්න ඕන බන පොතක් කියවන්න ඩෝඕන කාලේ නාස්තිික කරන්නඩොඳ නෑ බෞසුත්තියගේ ලක්ෂ සමනක් බ්‍රාහ්මණයන්ගේ බුදු පසේ බුදු මහරාතන් වන්සලගේ බලේතම ඉරසීම මොනවා උනත් කිපෙන්නෑ කලබල නෑ නියට වෙනවා ලෝකය ඇතිිමේමයි ක මයි කඳුනයක් ගම පල්ලං තියනවා. ඇම දාම මේක නෑ ඕකල් වෙනස් වෙයි. හොඳට ඉවසීම පුරුදු පූුණු කරනවා. බුදුවරු අවුරුදු විශ්සක් අපිට නීති පැන වෙන මුල් අවුරදු විශ්ස. මුල් අවුරුදු විශ්සම කළේ ඉවසීම කන්ති පාරමිතාවක් ැටියට යුන්න්නාන්සේ වැඩුවේ කේන්ති ගත්ත නෑ. ලුණු තිබුනත් එකයි නැතත් එකයි. ධනේ ගෙනාවත් එකයි නැතත් එකයි. දායකුව ආවත්්‍යකයි නැතත් එකයි. දුන්නත් එකයි නැතත් එකයි. බැන්නත් එකයි නැතත් එකයි ඇම දේටම තරාදියවාගේ එක පැත්තකට ඇලෙන් නැතුව අනි පැත්තට ගැටෙන් නැතුව මධ්‍යස්තව සිතන සා තමයි සමනබ්‍රා. එතකොට මේ ලෝකඉන්න මිනිස්සු ගැනීමේ කියන්න. ළමයි අඩල වැඩ කරගන්නවා කාන්තාව කරෝධයෙන් තමන්ගේ වැඩ කරගන්නවා. රජජරුවෝ තමන්ගේ අයිස්්වරිය බලේපාවිච්චි කරල වැඩ කරගන්නවා. මංකොල්ල කාරියෝ ආයුත පෙන්නලා තමන්ගේ වැඩ කරගන්නවා. ඊළඟට මෝඩයා කිපිලා තමන්ගේ වැඩේ කරගන්නවා. පණ්ඩිතයා හොඳට විමසල බලලා තමන්ගේ වැඩේ කරගන්නවා. ඊළඟට බෞසුතයා මෙනෙයි කරලා විමසලා තමන්ගේ වැඩේ කරගන්න. සමන බ්‍රාහ්මණයෝ ඉවසීමෙන් තමන්ගේ නිවංගමන කරගන්න. හොඳ පැත්ත නරක පැත්ත දෙකම. හොඳ පැත්ත නරක පැත්ත බල ඇටියටයි පෙන්වේ. මේ ලෝකෙ මිනිස්සුළඟතියන ශක්ති. දෙයෝ කරන වනිමෙයි. බ්‍රාක්්මයක් කරන වනිමෙයි. මේ බලනිසා බැබලෙනය. මේ බලය නිසා වැනසෙන අය දැ මෝඩයා ආවිධ නිසා අවිගත්තෝ අවිෙන් නසී අද මේ පාතාලකාරයන්ටනේ ආයුධවලින් කරපු දේවල විපාක පව්ගේ කාලෙම දැක් අමාපාරිමැරුණා අවිවලින්ම මල ඒවා නරක බලයක් ඒවා ඔඋද කරෝධය ඔලේකක්නිමෙයි රෝයිනී කියලා අන්ුදමා රාතාන් වන්ගේ නංගී කුෂ්ට දැම්ම ඒ භවයකදී රජුරුවන්ගේ දේව රජුරෝනාම අන්තපපුොරයක්ත් තියෙනවා ගෑනු වැඩි පන්සීයක් අලුතෙන් කාන්තාවත් දේවයක්ක් කාම රජුරුවෝ මාසයක් විත රෙයාලඟ ඇයා අලුත්නේ අලුතිෙන් ලස්සන තරුණ කෙල්ලක් ගෙනාව මේ කෙල්ල එක්කමයි රජුරෝ කන්නේ නිදන්නේ ඔක්කම වෙන කොයාට වච්චන්න අර දේවයට කේන්ති ගිය ක්‍රෝදෙම්මොකද කළේ අඩ අලුතාපු බිසව නිදන ඇදේ කාමිලිය දැම් අරිත්ලෑ අදවාගේ ලයිට් නෑ ගේලබුදිය ගත්තා. කාමිලිය ගෑවුනා කසල 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 ඇඟ පුරාම පලු දැම කෝමද කළේ කේන්තියෙන්. මල්ලිත් එක් සම්බන්ධවෙන්න ආසවෙච්චය අයියගෙන ඕන මල්ලිට කිව්වා කේන්තියෙන් අයියෝ මරාපා කෝමද මරන්නේ දැන් උඹරෙන් ගෙදරට එයි ආපු ගමන්මං ඒවන්නම් ලිඳට නාන්්ඩ නා්ඩ ගියාම බාලදයෙන් වතුළගන්න කොට ඒ ලෙඳළඟතියනව කුඹුක් ගා ගාඋඩ ඉඳලා උඹ කෙටේරයෙන් අරියට ඔලු මැද්දට ගාපා. ගාල මැරුවා. ඔන්න කරෝධය. තවත් අනාචාරයකරපු ගෑණියෙක් ක්‍රෝධයෙන් බිම වාඩිවෙලා දකුණු අත පොළ වෙතියලා කේන්තියෙන් සාපපක මේ දිවුරුවා මම ඔය වැඩේ කලා නං මම ඊළඟට කැඩිච්ච කංකැඩිච්ච බැල්ලියෙක් වවැඩෝන කිය. අන්තිමටකංක ඇඩිච්චේ බැල්ලියෙකුුණා. තවන් ලෝබ සිත තිබිච්ච ගෑණියෙක් දීවරුවා මම තියාගෙන නෑ කියනවා නම් මං මලාට පස්සේ මට අසුචි කණ්ඩ ලැබේවා. ඉල්ලං කෑවා මැරුණා අතට සුවඳ කෑමයියෙන්නේ කටට කිට්ටු කරනකොට ගන්ඩ සාරය ඉවරයක් නෑ පනුව බේරන අසුච්චි චෞචෞගාල කනු අන්න ක්‍රෝධය ආයුද හොඳ දෙයක් නෙවෙෙයි. රේ හොඳ දෙයක් නෙමෙයි කිපෙන බව උඳ දෙයක් නෙමෙයි අන්න විමසීම් උොඳ වැඩක් උොදට විමසන් ලෝල ඒතු පලේ බලන් ඩෝන ඉවසනයක ලෝකේ උතුම්ම බලයක් හො වසෝ ඒම නම් මේ බල අට ගැන අවබෝධයක් ඇති කරගත්තොත් අපි ළඟ තියෙනවාන ඒවා බලය කරගෙන ඒ වැඩේමට මේම පුළුවන් කියලා ඒවා වැරදිී හොඳ පැත්ත ගන්ඩ කුල්ලෙන් පොලොනොවාවාගේ නරකටික එලියට දාන්න හොඳ ටික දියුණු කරගන්න එතකොටයි ජීවිතයක් ඔපෝවත් වෙන්නේ සැප්පුවත් වෙන්නේ අර්ථවත් වෙන්නේ තමන්ටත් අනුන්ටත් ජාපතක් වෙන්නේ ඒම නැත්තන් ජීවිතයේ තමන්ටත් විපතක් අනුන්ටත් විපතක් ජාතියට විපතක් රටට විපතක් ආගමට විපතක් සමාජයට විපතක් ඇසරු කරණයට ප්‍රශ්නයක් ඒ මදාගණ්ඩිපා. පියසී ලිවෙන්න. දකින දකිෙන කෙනගේ සිත් ඇදගන්න සුළු කෙනෙක් වෙඩ. උොඳයට ඉනාවෙල්ලා කතා කර. පුප්පබාණි මල්වාගේ මදුරබාණි පැනිිවාගේ. හොඳයට කතා කර. කයිෙන් වැරදි කරණ්ඩි එපා. කටින් වැරදි කරන්්ඩිපා, සිතිං වැරදි කරණ්ඩිපා. උත්තරීතර ගුණය ජීවිතයට ඇතුල් කරගෙන. සැනසිලි ම ජීවිතයක් ගත කරන්න සැමටම බුද්ධිය පාලවෙේවා. දායකත්වේ දරන මැනිික් ජයවර්ධන මාත්මා චමරි ගමගේ මාතාව දෙන්න බෝහම සද්ධාවෙන් මේ පින්කම කරන්න. බලාපොරොත්තු මිය ගිය සෑම දෙනාට විශේසයෙන් සුදම්මත් විලකා ගරු මෑණියන් වහන්සේ සිවුරුදාගත්ත කෙනෙක්. එතුමිය විශාල සේවාවක් කළා ඒක මතක් වෙලා එතුමියයට පින් දෙන්න. ශාසනක කටයුතු කරලායි පරලුවගේ. ඒ නිසා අපි අත්තම්මා නිදුක් වේවා. සසර ගමන නිමා කරගෙන. උතුම් බෝධියකින් නිවන්දකීවා කියල ප්‍රාර්ථනා කරනු. ඒම නන් සියලු පැතුම් සපලවේවා සාර්ථක වේවා. කොරෝණාව සංගතයේ දුරුවේවා බෝම කළගුණ දන්න පිරිසක්. අපි ලෙඩවෙලා මේ කොරෝණා කාලේ. ඒඒක ජාතිය ප්‍රශ්න උඩ ඉදිද්දී අපි ටාල පාල කවුරු තුදව කළා අපි ට අමතක වෙන්නේ නෑ. අපේ දුකේද දුක්වෙච්ච අපි අසරණ වෙච්ච වෙලාව අපිට සරණ වෙච්ච අපේ ගමේ අසල් වැචි සෑම දෙනාට. නීරෝගසුව දීර්ගාය සම්පල් ලැබේවා කිය ලජයවර්ධන මාත්ත් ගමගේ නොවන ප්‍රාර්ථනා කරනවා ඒම නංගේ ඇත්තන්ට යාපතක් වේවා දෙවියෝ මේ පින් දක සතුටු වේවානමූදංවේවා, කොරෝනාා නැවත ඔලු උස්සන බවක් පේෙනවා. මේ වසංගතේ ලෝකෙම්ම දුරු වෙලා සියල්ලන්ට සැනසිලි මජ්ජීවිතය. ගතකරන්න චක්ත්‍රිය බුද්ධිය වාසනාව ලැබේවා මියගිය සැමට දෙවීන්ට ඔබට අපට. සසර සැප නිවන්සුව පිණිසම මේ පින්න පවතීවා දෙවියොත් අම නිවනින් සැනසේවා කළ පින්දෙම. ආකා සට්ටාචබුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා. පඥන්තගනිමු දෙත්වා චිරං්‍රක්කන් තුශාසනං. ආකා සට්ටාචබුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා. ප්ඥන්තගනිමු දෙත්වා චිරංරක්කන් තුදේශනං. ආකා සට්ටාචබුම්මට්ට දේවා නාගා මහිද්දිිකා. උ්ඥන්තන් අනමු දෙත්වා චිරංරක්කන්තු තුවංසදා ධරමස්ස වනානි සංසබෙලින් සැමටම උතුම් නිවන්සුවයම ලැබේවා. දේශහයෝ නිප්පානන්